අපේ හැමදෙටම පටිච්චසමුප්පාද ධර්ම සම්බන්ධයෙන් කතා කරනකොට සංස්කාර එකාකාරයකින් විස්තර කරනවා මේ පුණ්‍යාභි සංස්කාර අපුණ්‍යාභි සංස්කාර යන ආදි වශයෙන්. තව තැනක ධම්මදින්නා තෙරණින් වහන්සේ විශාක උපාසක තුමා ප්‍රශ්නයක් අහනකොට විස්තර කරනවා මේ පටිච්චසමුප්පාදේ සංකාර කියන්නේ මොකද්ද කියලා අහනකොට කියනවා මේ කාය සංස්කාර විස්තර කරන්නේ ආස්වාස පස්වාස විදියට. එතකොට වචී සංස්කාර විතක් විචාර යනාදි වශයෙන් ඒ විදිහට විස්තර කරන ක්‍රමයකුත් තියෙනවා. එතකොට අපි හඳුනන්නේ දැන් ඒ ධම්මදින්නා මහා තෙරණින් වහන්සේ විස්තර කරන්නේ අර කලින් පැවසුණු පුණ්‍යාභ සංස්කාර පුණ්‍යාභ සංස්කාර එන්නේ මූලිකම අවස්ථාවදී ආස්වාස පාස්වාස විතක් විචාර යනාදි වශයෙන් විස්තර කරන්නේ. ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපි හඳුනන්නේ මේමම තෙතනදී අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යාව නිසා සංස්කාරයන් සකස් වෙනවා තේරුණාද? ඒතොර සංස්කාරයන් සකස් වීම උදෙසා මූලිකම වෙන ඒ කියන්නේ බීජමය අවස්ථාව තමයි කාය සංස්කාර කියලා කියන්නේ තේරුණාද? ඒතොර කාය සංස්කාර කියන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස මේ කය පවත්වාගෙන යෑම උදෙසා ගන්නා වූ ක්‍රියාවලිය තේනවාද? මේ ආස්වාස පාස්වාසයේ තුලින්නේ මේ කය පවත්වාගෙන යන්නේ. එතකොට මේ ආස්වාස පාස්වාසයේ තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවද නැද්ද? තියෙනවා. අනිවාර්යයෙන්ම තෘෂ්ණාව බැසගෙන තියෙනවා. මොකද මේ කය පවත්වාගෙන යමු දෙසයි අපි මේ ආස්වාස පාස්වාසයෙන් සිද්ධ කරන්නේ. තේනවාද? දැන් එතකොට මෙතන මලකඳක් තියෙනවා. ඒ මලකඳ තුල ආස්වාස පාස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවද? නැහැ. ආස්වාස පාස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. තේනවාද? විඥානීය බහැරට ගිහිලා තියෙන්නේ එතන. තෘෂ්ණාවක් සකස් වීමක් නැහැ. එතකොට මෙහා නිරේතුරුවම අපි මේ ආස්වාස ප්‍රාස්වාස සිද්ධ කර සිද්ධ කිරීම තුළ කාය සංස්කාර කියලා කියන්නේ මෙතෙන්දී ආස්වාස ප්‍රාස්වාසයටයි මේ කාය සංස්කාර හේතු වෙනුයි නිරේතුරුවම අපි මේ මනෝ කර්ම එහෙම නැත්නම් වාචී කර්ම එහෙම නැත්නම් මේ කාය කර්ම සිද්ධ කරගන්න. තේරුණාද? දැන් ඕනෑම පුද්ගලයෙක් නිරේතුරුවම අපි සංස්කාර රැස් කරනවා කියන්නේ මොකද්ද? මේ කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම යහපත් සහ යහපත් දේ ජීවිතයට එකතු කරගන්නවා කියන එකයි. එතකොට මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වල මූලික ආරම්භය මේ කාරණා තුන සිද්ධ වීමට ප්‍රධානම හේතු සාධකේ සකස් කළ දෙන්නේ කවුද? කාය සංස්කාර විසි. ඒ කාය සංස්කාර විසි. තේරුණාද? දැන් අර මලකඳ තුල කාය සංස්කාර සිද්ධ වීමක් නැහැ. ඒ නිසා එතන කාය මේ කාය කර්ම මනෝ කර්ම වචී කර්ම සිද්ධ වීමක් නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම සංස්කාර රැස්වීමට මූලිකම සිද්ධිය වෙන්නේ මූලිකම හේතු සාධකය වෙන්නේ කාය සංස්කාරය. තේරුණාද? මේ කය පවත්වා ගැනීම උදෙසා සකස් කර ගන්නා වූ තෘෂ්ණාව. තේරුණාද? ඒ තෘෂ්ණාවේ හේතු වෙනුයි අපි නිරේතුරුවම කුසල් සහ අකුසල් සංස්කාරයන් රැස් කරමින් ඉන්නේ. තේරුණාද? යම් මොහතක අපි මේ කය පිළිබඳ මේ රූපය පිළිබඳ මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව අතහැරිය තැන. තේරුණාද? ඒ කියන්නේ කවදා හරි උතුම් රහත් ඵලයට පත් වෙච්ච තැන අපි තුල ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි එහෙම නැත්නම් කාය සංස්කාරයෙන් කෙරෙහි තෘෂ්ණාවක් සකස් වෙනවා. තුසන සකස් වීමක් නැහැ. රාතන් වහන්සේ මේ ආස්වාසයේ ඉහළට ගන්නේ ප්‍රාස්වාසයේ සිද්ධ වෙන මොහොතේම මරණය සිද්ධ වෙයි කියන කාරණය දකින්න. තේරෙනවද? නමුත් උන්වහන්සේ දකින්න අතීත සංස්කාරයන්ට අදාළව පිරිනිවීම සිද්ධ වෙන්නේ කියලා ඒක අපිට ඉක්මන් කරන්න ඕ එහෙම නැත්නම් දුරට දාන්න බැහැ. අතීත සංස්කාරයන්ට අදාළවයි රහතන් වහන්සේ නමගේ පිරිනිවීම සිද්ධ වෙන්නේ. නමුත් රහතන් වහන්සේ ඒ සංස්කාරයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක භාවයට පත් වුණා මේ ආස්වාසේ ඉහළට ගන්න මොහොතේ පල්ලෙහාට ආස්වාසේ පල්ලෙහාට වටින වෙලාවේ මරණය කියන කාරණයට සූදානම් වෙන්නේ ඉන්නේ කාය සංස්කාර කෙරේ මේ තෘෂ්ණාව සකස් කරගෙන නැහැ. ඒතර කාය සංස්කාර කෙරේ තෘෂ්ණාවක් සකස් කරගත්තේ නැති තැන කාය සංස්කාරේ කය පවත්වා ගැනීම උදෙසා කුසල් හෝ අකුසල් පිළිබඳ චේතනාවක් සකස් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා සංස්කාර කෙරේ අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන බව ඇත්ත. නමුත් සංස්කාර සකස් වීමේදී බීජමය හේතුව වෙන්නේ කාය සංස්කාරයෙන්මයි.